අටේ උත්තර අංක 4. ඒකෙදි කියනවා මුලින්ම ත්‍රිවතාව මට්ටම තියෙනවා 90 ඩෙසිබල් වල. ඊට පස්සේ ඒක අඩු කරනවා 70 ඩෙසිබල් දක්වා. ඒතර අපෙන් අහන්නේ ഘോഷාවේ නව ත්‍රිවතාවේ ඒ කියන්නේ I2 ഘോഷාවේ පැරණි ත්‍රිවතාව I1 අතර අනුපාතය අහන්නේ. ඒතර අපි මේක මනෝමය ගන්න පුළුවන් සමහරට පුරුදු පුහුණු නම් ඩෙල් ඩෙල් සමානයි 10 වාරයක් LG I1 වෙනුවෙන් I2 වගේම අද දැන ඉන්න පුළුවන්. ඉතින් ඊටත් වඩා ලේසි මේක අපි ගොඩනගලා ගන්න එක මොකද හේතුව අපි මේ වෙලාවේ තීරණ කියන්නේ නැහැ. අබනු අපේ සූත්‍රය මොකද්ද? 10L 10 L සමානයි 10 log 10 පාදේ ඔය LG කියලා ලියනවා. I බෙදීම I නෝට් තමයි සම්මත සූත්‍රය. මේ ඩෙසිබල් වලින් ආ මේ ඩෙසිබල් වලින් L කියන තියුතාව මට්ටම 10 log 10 පාදේ I කියන දුවන තියුතාව I නෝට් කියන ශ්‍රාවිතා දිහිලිය. සමන I නෝට් ළඟ කියන කියලා ගන්නෙ. 10 න 12 වොට් වර්ග මීටරයට කියලා. දැන් එන අපි L1 ලියමු. L1 කියන්නේ කීයද? 10යි LG 10යි I1 බෙදීම I0. විකංක 1. L2 ට ලියුවොත් 10යි LG I2 බෙදීම I0. අංක 2. එතකොට අපෙන් අහන්නේ I1 බෙදීම I2 අනුපාතය I2 බෙදීම I1 අනුපාතය. එහෙනම් මොකෝ කරන්න ඕනේ දෙකින් එක අඩු කරන්න ඕනේ. දෙකෙන් අඩු කරාම L2 ඍණ L1 සමානයි 10 LG පොදු කියලා ගන්නවා. මේ ලඝු අඩු කරනකොට මොකෝ වෙන්නේ? පාදේ පොදුයි කියලා අරගෙන මම LG කියන්නේ මේ log 10 පාදේ නෝ තමයි LG කියලා යන්නේ දන්නවනේ. LG. එතකොට මොකෝ වෙන්නේ? I2 බෙදීම I0 උඩටම අඩු කළා. I0 බෙදීම I1 කියලා ගන්නවා. මේ ලඝු නීති නම් දැනගෙන ඉන්න ඕනේ. මේ ඔලවල තියෙන්නේ මොකද log 10 පාදේ පොදුයි කියලා ගත්තම එතකොට අභ්‍යන්තරේ බෙදන්න ඕනේ. I2 බෙදීම I0 බෙදන්න ඕනේ. I1 බෙදීම I0 වලින්. එහෙනම් අන්න අපිට එන උත්තරේ මේ තියෙන්නේ. එතකොට I0 I0 කැපෙනවා. එතකොට L2 කියන්නේ 70 ඍණ 90 සමානයි 10 LG I2 බෙදීම I1. එහෙනම් අපිට එනවා මෙතන ඍණ 20ක් ඍණ 20 බෙදීම 10 සමානයි LG I2 බෙදීම I1. I2 බෙදීම I1. හරි. එතකොට අපි මේක ගියේ ඍණ 2 සමානයි LG ගැන log 10 පාදේ I2 බෙදීම I1. මේක ඒතර 10 වලයක් විතර ගියොත් 10 ඍණ 2 සමානයි I2 බෙදීම I1. 10 ඍණ 2 කියන්නේ කීයද? ඒ කියන්නේ 100යි. 0.01යි. එහෙනම් ඒ උත්තරේ දින උත්තර 4.